තමුණාන්සල දන්න කෘෂි කර්මාන්තය මේ රජයේ කෘෂි කර්මාන්තේ කෙරෙහි කිසිම තැකීමක් කළේ නැහැ. ඒ වගේම වැවිලි කර්මාන්තේ කෙරෙහි කිසිම තැකීමක් කරේ නැහැ. ඒ නිසා අපිට අවුරුදු ගණනාවක් විදේශ වෙන ගෙනාපු තේ කර්මාන්තය, රබර් කර්මාන්තය, පොල් කර්මාන්තය, ඒ වගේ ගම්මිරිස් වැනි අපනයන භෝග කර්මාන්තයන් සියල්ලක්ම අද විනාශ වෙලා. ද අපි දන්නවා තේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා. අර බාල තේ මෙරරට ගෙනල්ලා නැවත අපේ හොඳ ගුණාත්මක තේ සමග කවලම් කරලා පිටරට යවන්නට ඉඩ දීලා තියෙන නිසා අපි ගුණාත්මක තේ අපේ සිලෝන් ටී කියන වෙළඳ නාමය අපිට ඉතාමත්ම වැදගත්. ඒකට තමයි මිලක් ලැබුණේ. අපි නැවතත් ඒ මිල ලබා ගන්නට ඕනේ. තේ කර්මාන්තය අපි දන්නවා පහළම මට්ටමේ කම්කරුවගේ ඉඳලා සුළුසා මධ්‍යම ප්‍රමාණයේ තේ වතු හිමියගේ ඉඳලා තේ කර්මාන්ත ශාලා ඉඳලා සමාගම් දක්වා අද කඩා වැටිලා. ඒ වගේමයි පොල් කර්මාන්තය. තමුන්නාන්සල දන්නවා මේ පළාත්වල තියෙන පොල් කර්මාන්තය ද කඩා වැටිලා. අපි අපේ රජයක් යටතේ දේශීය වැවිලිකරුව ආරක්ෂා කර ගැනීමට තේ, පොල්, රබර් මේ නැවතත් අපේ විදේශීය විනිමය ලබා ගන්නට පුළුවන් වෙන්නට අපි රාජ්‍ය අනුග්‍රහය දෙනවා. අපි සම්පූර්ණයෙන්ම පර්යේෂණ කරන්නට, අගයක් ඒවට එකතු කරන්නට, වෙළඳ පොළවල් හොයන්නට තාක්ෂණය ඇතුළත් කළා. අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් වෙන්න රාජ්‍ය අනුග්‍රහය මේ සෑම වැවිලි කර්මාන්තයකටම අපි ලබා දෙනවයි කියන එක කියන්නට ඕනේ. ඒ වගේම වී ගොවියා වෙනුවෙන් අපි සාන රසක් ලබා දීලා තිබෙනවා. මේ රටේ ආහාර වලින් ස්වයං පෝෂිත කරන්නට ඉතාමත්ම වැදගත් අවශ්‍යයි. ඒ හින්දා තමයි අපි පොහොර ගොවියාට නොමිලේ ලබා දෙන්නට තීරණය කළේ. ඒ වගේම අපි දන්නවා විවිධ හේතුන් නිසා ගොවින් ණය බරට පත් වෙලා තිබෙනවා. ඒ ගොවින්ගේ ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරින්නට අපි තීරණය කළා තිබෙනවා. වගේම ගොවි රක්ෂණයක්, ගොවි විශ්‍රාම වැටුපක්, ඒ වගේම ගොවියාට තාක්ෂණය හඳුන්වා දෙන්නට, හොඳ බීජ වර්ග නිෂ්පාදනය කරන්නට, ඒ වගේම ජල කළමනාකරණය, පොළ කර්මනාකරණය සහ කාබනික පොහොර හඳුන්වා දෙන්න මේ සියලු දෙයකටම රාජ්‍ය අනුග්‍රහය අපි ලබා දෙනවා. ඒ වගේමයි ව්‍යාපාරිකයා. අද මේ රජයේ දේශීය කර්මාන්තය කෙරෙහි කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ව්‍යාපාරිකයාට විශාල බදු, සංකීර්ණ බදු කාලා ඒ අය සම්පූර්ණයෙන්ම ව්‍යාපාර වහල දාන තත්ත්වයට පැමිණිලා මේ ඉඳ තමයි ජාතික ආදායම අඩු වෙලා තියෙන්නේ. අපි නිෂ්පාදනය වැඩි කරන්නට ඕන, ආයෝජනය වැඩි කරන්නට ඕන, පරිභෝජනය වැඩි කරන්නට ඕන, ඉතුරු කිරීම වැඩි කරන්නට ඕන. ඒ හඳා තමයි අපි සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙන්නේ. අනවශ්‍ය බදු කපලා දාලා වැට් බද්ද 100ට අඩ දක්වා අඩු කරලා බදු ගෙවීමට පහසු වෙන්නත්, ඒ වගේම ඒවා එකතු කරන්න කළමනාකරණය නිලධාරීන්ට පහසු වෙන්නත් පහසු බදු ක්‍රමයක් අපි හඳුන්වා දෙනවා. මේ නිසා ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබෙනවා ආයෝජනය කරන්නට. ඒ වගේම පාරිභෝගිකයාට වැට්බද් අඩු කිරීම නිසා සහන ලැබෙනවා. වගේමයි කර්මාන්ත. අද දේශීය කර්මාන්ත කරුවා ආරක්ෂා කළ නැති නිසා ලාභෙට වෙනත් රටවල් වලින් බඩු ගෙන්නන නිසා ද කර්මාන්ත ශාලා වැහිගෙන යනවා. නමුත් අපි මේව නතර කරනවා. අපි කර්මා දේශීය කර්මාන්ත කරුවා නගා සිටවන්න. නමුත් නාන්සලා දන්නවා ගම්මිරිස් පළාත් 9ක මම ගිය දිස්ත්‍රික්ක 9ක ගම්මිරිස් වගාව නිසා විශාල ආදායමක් ගොවියන් ලැබුවා. නමුත් මේ බාල ගම්මිරිස් මෙරටට ගෙනල්ලා ප්‍රතිපනයනය කිරීම නිසා ගම්මිරිස් වල වෙළඳ වටිනාකම වැටුණා. නමුත් අපි නැවතත්
මේ පිටරටින් ගෙන්වන බෝග සම්පූර්ණයෙන්ම නවත්තලා දේශීය වැවිලිකරුවා ආරක්ෂා කරනවා කියන එක තහවුරු කරනවා. වගේමයි අපි දන්නවා තාක්ෂණය හරහා ආර්ථිකයේ ගොඩනැගීම ඉතාමත්ම වැදගත්. අද තොරතුරු තාක්ෂණය, කම්පියුටර් තාක්ෂණය වැනි ශේෂ්ත්‍රවල නියැලිලා ඉන්න සමාගම් එය ඩොලර් බිලියන එක පමණ විදේශ විනිමයක් ගෙනෙනවා. එය ඒක ඩොලර් බිලියන 3ක් දක්වා වැඩි කරන්නට සූදානම්. නමුත් එයට ලක්ෂ 3ක පමණ ශ්‍රම බලකායක් අවශ්‍යයි. මෙන්න මේකට තමයි රජය මැදිහත් වෙලා අද ඉන්න තරුණයන් පුහුණු කරන්නට පුළුවන් කෙටි කාලයක් තුලදී. අද ලෝකයක සිද්ධ වෙනවා මාස 6ක් අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුලදී සාමාන්‍ය පෙළ සමත්, උසස් පෙළ සමත් කලාංශයෙන් ඉගෙන ගන්න ආයත පවා කෙටි කාලයකදී පුහුණුව ලබා දීලා මේ අංශයේ රැකියාවලට යොමු කරන්නට පුළුවන්. වගේම අපි දන්නවාද තරුණ තරුණියන් උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නට බැරුව විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ලක්ෂ 2ක් පමණ සමත් වෙනවා, 30,000ක් පමණයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. අපි එන වසරේ ඉඳලා අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. විශේෂයෙන්ම මේ සියලුම උසස් පෙළ සමත් වෙන දරුවන්ට අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවයි කියන එක මම තහවුරු කරනවා. ඒ වගේම කෙටි කාලීන පාඨමාලා අස්සේ අපි යටිතල පහසුකම් වැඩි කරනවා විතරක් නෙවෙයි, ආචාර්ය මණ්ඩල වැඩි කරනවා විතරක් නෙවෙයි, අලුත් විශ්වවිද්‍යාල ආරම්භ කරලා විශේෂයෙන්ම කලාංශයෙන් ඉගෙන ගන්න යන ඒ ශිෂ්‍යයන් වෙනුවෙන් පාඨමාලා වලට තොරතුරු තාක්ෂණය, කම්පියුටර් තාක්ෂණය පිළිබඳ දැනුමක් ලබා දීලා ඔවුන් උපාධියෙන් පස්සේ ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන් රැකියාවකට යොමු කරන්නට පුළුවන් වෙන උපාධියක් අපි ඔවුන්ට ලබා දෙනවා. මේ වගේ අධ්‍යාපනය වෙනුවෙන් අපි කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව අපේ අද විභාග කේන්ද්‍ර කරගෙන තියෙන අධ්‍යාපනය ක්‍රමය වෙනුවට ශිෂ්‍යයා කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන්නට අපි ක්‍රියා කරනවා. ඒ වගේමයි සංචාරක ක්ෂේත්‍රය. අපිට පුළුවන් ඩොලර් බිලියන 10කට දක්වා රජයකට මැදිහත් වෙන්නට ඕන අලුත් සංචාරකයන් එන රටවල්වල අපේ රට ගැන ප්‍රචාරය කරන්නට ඕන. මේ අනුව තමයි අපිට සංචාරක ක්ෂේත්‍රය වැඩි කරන්නට පුළුවන්. මෙම සෑම ක්ෂේත්‍රයකම කෘෂිකර්මාන්තය වේවා, වැවිලි කර්මාන්තය වේවා, දේශීය ගොවියා වේවා, දේශීය කර්මාන්තකරුවා වේවා, ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය, තාක්ෂණික ක්ෂේත්‍රය, අධ්‍යාපනය, ව්‍යාපාර, මේ සෑම අංශයකටම පැහැදිලි වැඩසටහනක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. අපි අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත කණ්ඩායමක්. අපිට බාර දුන්නු වගකීම් අපිට 100%ක් අපි ඉටු කරලා තිබෙනවා. ඒ නිසා තමුන්නාන්සලා මා කෙරෙහි විශ්වාසය තියන්න, තමුන්නාන්සලා මට දෙන මේ වගකීම මම සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරනවායි කියන පොරොන්දුව ලබා දෙමින් තමුන්නාන්සලාගේ යුතුකම තමුන්නාන්සලා ඉටු කරන්න මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් දේශයක්, තමුන්නා අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට නැවතත් ලබා දෙනවයි කියන ප්‍රතිඥාව දෙමින් මේ කුරුණෑගල දේශප්‍රේමී ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොට්ටුවට ජය වේවායි පතමින් තමුන්නාන්සේලාට ස්තුති. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.